අද ෘතිය සමිති සහ මේ බහුජන සංවිධානය එකමුතුව සමග අපි 43 වෙනි සේනාංකයේ අපි සාකච්ඡාවක් කළා බොහොම හෘදයාංගම සාකච්ඡාවක්. මොකද මේ රටේ හදි නීතිය පනවලා ඒ යටතේ මර්ධන නීති ගෙනල්ලා තියෙන විතරක් නෙවෙයි ඒ මර්ධනය ක්‍රියාත්මක කරමින් තිබෙනවා. අපි හොඳටම දැක්කා වර්තමාන ජනාධිපතිවරයා තීරීපත් වෙලා දවසක් ඉක්ම යන්නේ පෙර ක්‍රියා කරපු ආකාරය. ඇත්තටම සාකච්ඡාවෙන් සම්මුතියෙන් බොහොම පහසුවෙන් කටයුතු කරන්න තිබිච්ච අවස්ථාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේ රැඳී සිටි පිරිස ඉවත් කරන එක. ඒ වෙනුවට මේ බලය පාවිච්චි කළේ වෙන කිසිම කාරණයක් නිසා නෙවෙයි, මේ අරගල භූමියේ සිටින අයත් එක්ක බද්ධ වෛරෙන් ඉන්න පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට කිසියම් ආකාරයක කාලකන්ණි සතුටක් ලබා දීමේ උවමනාවත්, ඒ වගේම අනාගතයේ අරගල එනවනම් Tamanට විරුද්ධව මම දෙන්න යන විසඳුම මේකයි කියලා අරගල කරුවන්ට පෙන්වීමටත් තමයි ජනාධිපතිවරයා මේ කටයුත්ත කළේ. ඉතින් මේවා මේ සමහරු සමාන කරන්න යනවා ඇමරිකාවේ කැපිටල් හිල් එක අල්ලගෙන හිටපු එක ගැන. එහෙම මතක තියාගන්න ඕනේ ඒක මෙහෙව්වේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා, ඡන්දෙන්පත් වෙච්ච ජනාධිපතිවරයෙක්ගේ ජනවරමට විරුද්ධව. ඒ වගේම ඒ සඳහා ආයුධ අරගෙන ගියා එයාගේ ආධාරකාරයෝ. ඒ වගේම ඇමරිකාව බංකොලොත් වෙලා තිබුණේ. ඉතින් ඒක නිසා ඒවයි මේවයි සංසන්දනය කරන්න බෑ. අපි බොහොම පැහැදිලිවම කියනවා මේක බරපතල ආකාරයක අයුක්ති සහගත දෙයක්. විශේෂයෙන් මේ රට බංකොලොත් කිරීම සඳහා වගකිව යුතු ෆිස්කල් රෙස්පොන්සිබිලිටි ඇක්ට් එක යටතේ භාණ්ඩාගාර ලේකම්ලා ඇතුළු නිලධාරීන්, ඒ වගේම මොනිටරි ලෝ ඇක්ට් එක යටතේ මූල්‍ය මණ්ඩලය සහ ඒ වගේම මහ බැංකු අධිපතිවරයා වැනි අය එළියෙන් තියලා 55 ලක්ෂයක් වෙච්ච මේ රටේ දරු පවුල් ටික පාරට ඇදලා දාපු නිලධාරීන් හා දේශපාලකෝ එළියෙන් තියලා මේ පුරාවිද්‍යා පනත යටතේ අරගලකරුවන්ට දඬුවම් කරන්න යෑම, හසි නීතිය යටතේ අරගලකරුවන්ට පහර දීලා අතපය කඩන්න පෙළඹවීම, අත්අඩංගුවට ගන්න යෑම කිසිසේත්ම යුක්ති සහගත නෑ විතරක් නෙවෙයි, මේකෙන් ඇත්තටම ඒ ජනතාවගේ වේදනාව, පාරට වැටලා ඉන්නේ ජනතාවගේ වේදනාව තව වේගවත් වෙනවා විතරක් නෙවෙයි, ඔවුන් ප්‍රකෝපමත් වෙනවා විතරක් නෙවෙයි, මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී බලවේග මේවයින් ශක්තිමත් වෙන්නත් ඉඩ තියෙන බව මතක තබා ගත යුතුයි. විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ මහත්මයාට 80 දශකයේ සිදුවෙච්ච සිදුවීම් වලින් හොඳ අත්දැකීම් අපේ රටේ ඇති කළ තියෙන විත්තියත් මතක් කරන්න ඕනේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි කාලයේදී මේ වෘත්තීය සමිති, බහුජන සංවිධාන, සමාජ ක්‍රියාකාරිකයන් සියලු දෙනාම එකට එකමුතු කරගෙන අපි ඉදිරි කාලයේදී පුළුල් පෙරමුණක් හැටියට මේ මර්ධනයට මුහුණ දෙන්නේ, ඒකේ පළවෙනි පියවර හැටියට පාර්ලිමේන්තුවේ හදිසි නීතිය පාස් කරගන්න, සම්මත කරගන්න එන අවස්ථාවේදීට විරුද්ධව කටයුතු කරන්න.